ආයිබෝන් සුබ දවසක් බොහොම සුන්දර දවසක් සතුට පිරුණු ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවස ඔබ හැම කෙනෙකුටම එහෙම වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ දැන් ගෙදර ඉන්න බොහෝ දෙනෙක් වෙලා විශේෂයෙන්ම කාන්තාවන් අපිත් එක්ක වැඩිපුරම එකතු වෙන්නේ නේද මේ වෙලාවට දැන් මේ වෙලාවෙ නම් ඉතින් උදෑසන කාර්ය බහුල පරිසරෙන් චුට්ටක් මිදිලා වැඩ කටයුතු වලින් චුට්ටක් නිදහස් වෙලා අපිත් එක්ක රැඳිලා ඉන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා උදේ 10:30 වෙනකම්ම ඔය විදිහටම අගහරුවාද දවසේ වෙන උදෑසනත් එක්ක රැඳෙන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ ඔබට ඔය ලැබුණු නිදහස් කාල සීමාව තුළ ඔබේ ජීවිතයට බොහොම වැටින කියන බොහොම වැදගත් බොහොම හරවත් දේවල් වගේම වින්දනාත්මක දේවලුත් ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා වින්දනේ උදෑසනත් එක්ක රැඳෙනවා නම් ඉතින් අද දවසේ පුරාවටත් අපිත් එක්ක රැඳෙන්න කියන ආරාධනෙන් අපි අඟහරුවාද දවසේ වින්දනේ උදෑසන ආරම්භ කරමු අද පෙබ්‍රවාරි මාසේ 24 වෙනිදා දැන් පෙබ්‍රවාරි මාසේ අවසන් වෙන්නේ 28 වෙනිදායින් එතකොට තව දවස් 4යි ඉතුරුලා තියෙන්නේ ඔය විදිහට ගත්තම බොහොම ඉක්මනට කාලය ගත වෙනවා අපි කාර්ය බහුල නිසා අපිට වැඩ කටයුතු බහුල නිසා සමහර ලාවට අපිට මේ කාලය ගත වෙනවා දැනෙන්නෙත් නැති තරම් දැන් දවස් 365ක් ගත වෙලා අවසානයේදී අපි බලනවානේ අපි සාර්ථකද අසාර්ථකද අපිට ලාභද පාඩුද අපි ඒක බලන්නේ දවස් 365 අවසානයේ එහෙම නැත්නම් වර්ෂය අවසානයේ එහෙම නැතුව හැම දවසක් අවසානයේ මේ අවසානයේදීම අපි බලනවා නම් අපේ දවස සාර්ථකද අසාර්ථකද අපි ලාභ ලැබලා තියනවද අපි යමක් අත්කරගෙන තියනවද කියලා එහෙම වුණා නම් හැම දවසක්ම අපි මේ විදිහට සාර්ථක අසාර්ථක භාවය බලලා අපි හැම දවසක්ම සාර්ථක කරගන්න උත්සාහ කරා නම් අපිට වර්ෂය අවසානයේදී අපිට සතුටු වෙන්න පුළුවන් ඔන්න අපේ වර්ෂය සාර්ථකයි කියලා. ඒකට ඉතින් හැම දවසක්ම සාර්ථක දවසක් කරගන්න ඕනේ. එහෙමනම් ඉතින් ඒ සාර්ථක දවසක් ළඟා කරගනිද්දී අපිට ප්‍රශ්න එනවා, ගැටලු වෙනවා, බාධක එනවා. ඉතින් ওই දේවලුත් අපිට ඉවසා දරා ගන්න වෙනවා. එහෙම නැත්නම් ওই බාධක මග හරවගෙන ඉස්සරහට යන්න වෙනවා. අපිට බාධක කියන දේවල් මග හරව ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි කොයි කාල සීමාවෙන්වලදීද අපිට මේ ප්‍රශ්න ඇති වෙන්නේ? කොයි කාල සීමාවන්වලදීද මේ ගැටලු අපේ ජීවිතයට ළඟා වෙන්නේ කියලා දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් ඒකට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි අපි අගහරවද වින්දනේ උදෑසනේ පළවෙනි විශේෂාංගය තුළදී කතා බහ කරන්නේ. ජ්‍යොතිෂයට අනුව ඔබේ අනාගතයේදී ඔබට කොයි කාල සීමාවන්වලදීද ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබේ විවාහ ජීවිතය වෙන්න පුළුවන්, ඔබේ රැකියාව වෙන්න පුළුවන්, මොන මොන කාල සීමාවන්වලදීද ගැටලු තියෙන්නේ කියලා අඳුනගෙන ඒ ගැටලු වලට පිළියම් යොදන්නටත් අපි ඔන්න සූදානම්ින් ඉන්නවා. පළවෙනි විශේෂාංගය තුළදී ඔබේ උපන්දිනය සහ ඔබේ උපන් වේලාවට එහෙම නැත්නම් ඔබේ ජන්ම පත්‍රයට අනුව ඔබේ අනාගතය ගැනයි කතා කරන්න මේ සූදානම් වෙන්නේ. පුරුදු විදිහටද අද දවසෙත් අපිත් එක්ක සම්බන්ධලා ඉන්න ප්‍රවීණ ජ්‍යොතිවේදී ලක්ෂේන නායක මහත්මයා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් තානියා. කොහොමද ඉතින් අද දවස? දවස හොඳයි. මට පොඩි අවස්ථාවක් දෙන්න. හිරුත් එක්ක එකතුලා ඉන්න සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනාවක් කරන්න. විශ්ව ශක්තිය පවතින අනන්ත බුදුගුණ බලයේ සත්‍ය අනුභවයෙන් අනුභවයෙන් අද දවස හිතට ගතට සතුටක් දැනෙන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි. එහෙමනම් 2444555 2444556 දුරකථන අංකය මතක් කළා මුලින්ම ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබේ උපන් දිනයයි උපන් වේලාවයි අපිට කතා කරලා කියන්නේ ඊට අමතරව ඔබ එවපු ලිපි අතරින් අද දවසෙත් ලිපි ටිකක් රැගෙන આવી තිනවා ඒ අනුව අපි කතා කරමු ඔබේ හෙට දවස ඔබේ අනාගතය කොයි ආකාරයෙන් විසඳේවිද කියන කාරණේ ගැන අපි ලිපියකට අවස්ථාව ලබා දෙන්න සූදානම් කඩවත පැත්තට තමයි මුලින්ම යන්නේ උත්සරා වනිගසේකර ගණයි ඔන්න කතා කරන්න හදන ලක්ෂ මහත්මයා. ඇගේ උපන් දිනය 2008 4 වෙනි මාසේ 18 වෙනිදා. 2008 අප්‍රේල් 18. ඔව්. උදෑසන 10:25ට. ඔව්. උත්සරාගේ අනාගතයේ කොයි වගේද අපල තියනවාද ගැටලු තියනවාද රෝගී තත්ත්වයන් තියනවාද ඔය දේවල් තමයි දැනගන්න අවශ්‍ය කියලා ඇගේ මම සඳහන් කරලා තියෙනවා. අපි උත්සරහ පුංචි දුව ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔව්. මේ උත්පලා දුව ගත්තාම නිතරම තව කෙනෙක්ගේ සහයෝගයක් බලාපොරොත්තු වෙ ඉස්සරහට යන කෙනෙක්. ඒ නිසා මේ දරුවට අවුරුදු 20 තර වෙනකන් අම්මා පිටපස්සෙන් ඉඳලා ධනාත්මක තල්ලුවක් දෙන්න ඕනේ. උපතතුළම වාසනාවන්ත කෙනෙක්. හිතන පතන දේ කොහෙන් හරි සිද්ධ වෙනවා. හැබැයි හිටපු ගමන් තරහක් වෙන කෙනෙක්. මේ තරහ සමාජය තුළ දැකීම් මුල් කරගෙන එයාට ලැබෙන්න තියෙන වලින් 50%ක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ තරහ පාලනය කරගන්න ඕනේ. ඒතර පොඩි ළමෙක්ගේ ගත්තොත් අපි ඉස්සලාම් බලන්නේ අධ්‍යාපනයේනේ. එතකොට අධ්‍යාපනය ගත්තොත් මම මේකේ දකින විදියට අධ්‍යාපන කටයුතු කරදරයක් නැතුව එක දිගට හොඳට කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. අම්මා උත්සාහවන්ත වුණොත් පොඩි කාලේ ඉඳන් මම මේ කියන වචනය ඒ දරුවට දුන්නොත් මේ දරුවට උපතින් තියෙනවා වෛද්‍යවරියක් වීමේ භාග්‍යයක්.
හැබැයි මම දකින්නෙත් නෑ අධ්‍යාපන ක්‍රියාවලිය ගත්තාම කිසිම කාලයක යම්කිසි බාධාවක් ඇති වෙනවා කියන එක. එකම හේතුවක් තියෙනවා අම්මා ඒ රාෂ්ට්‍රකොළදි පරිසම් වෙන්න ඕන මේ අම්මගේ දරුවා හරි සංවේදී දරුවයි. විශේෂයෙන්ම වචනේ මුල් කරගෙන ඉක්මනින් දුකට පත් වෙන කෙනෙක්. හරි ඉක්මනින් මිතුරන්ගෙන් රැවටීමට ලක් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා අම්මා අවශ්‍ය කරන මඟ පෙන්වීම දුන්නොත් අනිවාර්යයෙන්ම මේ දරුවට ඉස්සරහට යන්න පුළුවන්. ඒත් එක්කම මට විනාඩියක් දෙන්න. කුජ ලග්නගත වීම හේතු කොටගෙන පෙර ප්‍රාණඝාත අකුසලයක් පෙන්නනවා. ඒ නිසා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අමතක වෙන්න පුළුවන්. ඒ පස්සේ තමයි මතක් වෙන්නේ. සමහර ජයග්‍රහණ අතලඟට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ තුල වැඩ කටයුතු කළොත් හැමදාම මේ තත්වයට අහවර කරගෙන ඉස්සරහට යන්න හොඳ කුසල කර්මයක් ඇති වෙනවා. මොකද කර්මෙ මග හරව ගන්න කරන්න ඕනේ ධර්මයේ තුල ජීවත් වෙන්න ඕනේ. ඔව් ධර්මයේ තුල ජීවත් වෙනවා කියන්නේ අවශ්‍ය ජයග්‍රහණයක් අත ළඟට ඇවිල්ලා නැති වෙන ගතියක් නේ තියෙන්නේ. එහෙනම් අපිට අවශ්‍ය වෙලාවෙදී අකුසලයක් මතුවෙන්න තියෙනවා. ඒ අකුසලයේ යටපත් කරගන්න හැමදාම ධර්මයේ තුල කුසලයක් ඇති කරගත්තොත් හොඳයි තානියා. හොඳයි. එහෙමනම් අපි ආරාධනා කරන ඔබට ඔබේ අනාගතය ගැන දැන කියාගන්න අවශ්‍ය නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා 2444555 2444555 දුරකථනයෙන් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා දිලිනි සුබදාසනක් ඔබට उपन्वेलावेदी प्रश्न विवाह सह रेकिया दिलिनी विवाह कोई काल सिद्धवेद सह रेकिया संबंधी विशेष දුවේ හොඳට අහගන්න ඕනම රැකියාවට ගිහිල්ලා පළවෙනි අවුරුදු එකමාර ඉතා හොඳට ඔයා වැඩ කරන කෙනෙක්. හැබැයි පෙර ආත්ම අකුසලයක් තියෙනවා. ඕනම රැකියාවට ගිහිල්ලා අවුරුදු එකමාර ඉඳන් අවුරුදු හතරමාර වෙනකන් ඔයා වැඩ කරද්දී වාට දුකක් කනස්සල්ලක් ඇති වෙනවා. ඒ කියන්නේ තමා බලාපොරොත්තු වෙන ලෙන්ගතුකම සෙනෙහවන්තකම එහෙම නැත්නම් ඔයා ඉගෙන ගත්ත දෙයින් මේ ආයතනයේ ප්‍රයෝජනයක් ගන්න නැහැ කියලා ඔයාට කලකිරීමක් ඇති වෙනවා. නමුත් මම දෙන අවවාදයේ ජ්‍යොතිෂ්‍යවේදී කණුව අස්වැන්න එපා. මොකද ඕනම රැකියාවක එක තැනක ඉඳලා අවුරුදු 5ක් වැඩ කළොත් එතන උසස්ම තත්යකට වාට යන්න තියෙනවා. එතන විවාහය ගත්තොත් දිල්නි අපිත් එක්ක ඉන්නවද? දිල්නි අපිත් එක්ක. ඔව්. දැන් විශේෂයෙන්ම ඔයාගේ රාහු කේතු කියන ග්‍රහය දෙන්න ලග්නේ හත්වැන්නේ ඉන්න නිසා පොඩක් විවාහය තුල රැවටීමක් ඇති වෙන්න තියෙන නිසා හොඳින් කේන්දර බල්ල බඳින්න ඕන කියන අවවාදය දෙන්න ඕන. මොකද මේ දිලිනේ නිතරම හිතන්නේ මගේ ස්වාමි පුරුෂයා මාතෘ ස්වාමි පුරුෂය බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාතෘ ස්වාමි පුරුෂයෙක් මාව හොඳින් පිළිගන්න කෙනෙක් මට ගේ ඇතුලේ දුකක් දෙන්නේ නැති කෙනෙක් ඇත්තනේ මං කියන්නේ ඔව් දැන් ඒ වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හැබැයි මෙතනදී යම් කිසි අකුසලයක් තියෙනවා හිටපු ගමන් ඒ දුක කනස්සල්ල ඇති වෙන්න පුළුවන් පිහිටීමක් මේකේ තියෙනවා හරි මොකද ඔයා නිතරම කියන්න මම මේ කියන වචනෙට ඔයා හරි උත්තරයක් දෙන්න ගෙදර එද්දි පොඩි කනස්සල්ලක් එනව නේද පුතේ ඔයාට කවුරු හරි කෑ ගැහුවොත් ඔයාව ඔයාගේ ඇතුළට එද්දි අම්මා සිනාමුසු මූණින් පිළිගත්තේ නැතුනොත් ඔයාට පොඩි දුකක් කනස්සල්ලක් තියෙනව නේද අන්න ඒකයි කියන්නේ ඒ නිසා ඔයාට ඔයා ඔයාගෙත් මේ ගතිගුණේ තියෙනවා ඔයාට හම්බෙන්නේ මහත්කෙත් මේ ගතිගුණේ තියෙනවා ඔයත් නිතරම ජීවිතය තුළ උපරිම සන්තෝෂයක් ලබාගෙන කාටත් කරදරයක් නොපන්නා හරියට නිකන් සිහින ජීවිතයක ජීවත් වෙන්න ආස කරන කෙනෙක් හොඳට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන හදාගෙන ඕද නැද්ද හරි හරි ඒතර දුවේ ඔයාට හම්බෙන මහත්යක් තේ වගේ හරි මම එක ප්‍රශ්නයක් කියනවා ඔයාට අවශ්‍ය කරන ලෙන්ගතුකම සෙනෙහවන්තකම ඔයාගේ බලාපොරොත්තු වන ආදරය ප්‍රකාශිතව ස්වාම පුරුෂයෙක් නොලබනොත් ඔයාට දුකක් ඇති වෙයිනේ අනිවාර්යයෙන්ම ඔව් එතනදී පුතේ පෙර ආත්ම අකුසලයක් තියෙනවා මම මේ කියන දේ හොඳින් අහගන්න ඔයා කසාද බැන්දට පස්සේ මේ කියන අකුසලයේ ඔයාගේ මහත්යතුලෙන් ඔයාට ලැබුණොත් ඔයාට වෙනතක් බලා ගන්න එසේ නොවන විදියට වා හොඳට කේන්ද්‍රය බල්ලා විවාහයට පත් වෙන්න ඕන කියන කතාව තමයි මම මේ කියන්නේ. හොඳට හිතලා බලලා හොඳට කේන්ද්‍ර ගලපලා විවාහ වුණොත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ දිලිනේ. එහෙම
වාසනාවන්ත විවාහයක් ඔයාලට ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි ලිපියකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. කෑගල්ලේ සුභාෂිනී විජේරත්න ඔයාගෙන තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඇගේ උපන්දිනේ 1989 ජනවාරි මාසේ 10 වෙනිදා. 1989 ජනවාරි මාසේ 10 වෙනිදා රාත්‍රි 10:58ට. සුභාෂිනීටත් ඉතින් ඇගේ පෞල් ජීවිතය සහ ඇගේ අනාගත කාලේ කොයි වගේ ගත වේද කොයි වගේ ප්‍රශ්න තියෙනවද ගැටලු තියෙනවද මේ දේවල් මග හරව ගන්න පුළුවන් සුභාෂිනී මුලින්ම හදා ගන්න ඕනේ ටානියා එයාගේ ජීවිතයේ තියෙනවා තමාගේ ජය තමා බලාපොරොත්තු වෙන ජයග්‍රහණ තමා ළඟට එනකම් බලන් ඉන්න ගතිය එසේ නොවේ ජයග්‍රහණ කරා මෙයා යායුතු කෙනෙක් විදිහටයි මම දකින්නේ අනිත් එක තමයි මේ සුභාෂින්ට තියෙනවා පෙරාත්ම කුසලයක් කොච්චර මුදල් ලැබුණත් අතට ඉතුරු කරගන්න බැරි ගතිය බුදුරජාන් වහන්සේ කියනවා අකුසලයක් නැති වෙන ක්‍රම දෙකක් එකක් ඒ අකුසලයේ හඳුනාගෙන කුසල් කරලා වහන එක අනිත් එක උපක්‍රමශීලීව මග හරින එක එහෙමනම් ඔයා මේ දුව අතට මුදල් එද්දි පඩි අතට එද්දි ගෙවීමේ ක්‍රමයට හරි ඉඩමක් ගන්න ගෙයක් ගන්න වාහනයක් ගන්න අන්න ඒ විදිහට ස්ථාර වත්කම් වල එකතු කර ගන්න ඕනේ දැන් තමත් කසාද බඳලා ඉන්නවන්නම් පළවෙනි අවුරුදු එකහමාර ජීවිතය තුළ බොහොම පරිසම් වෙන්න ඕනේ මොකද පෙර ආත්ම අකුසල තිනවා විවාහ කඩන්න එන්න පුළුවන් විදියක් හරි ඒත් එක්කම ජීවිතයේ තුල හුඟක් රවි ශනි සිකුරු යෝගය පස් වෙන්නේ යෙදුනහම ටිකක් ආදරේ කියන කටයුතු වලදී දුක කනස්සල් ඇති වෙන්න පුළුවන් ලිංගතුකම් සෙනෙහමන්තකම් නොලැබීම හේතු කරගෙන පෙර ආත්මය කුසලින් මට ලැබෙන්නේ නැහැ කියන හැඟීමක් එන්නත් පුළුවන් නමුත් මේ උපත තුලම මෙයා හරි මිත්‍රශීල කෙනෙක් සමාජය තුල ආදායම් මාර්ග දැනෙන කෙනෙක් ඒ නිසා උපත තුලම තමාගේ කාර්යවයන් තමා ඉගෙනගත්ත දෙයක් මුල් කරගෙන ඉස්සරහට යන්න හැදුවොත් ඒක සාර්ථක වෙනවා තානියා. හරි. සුභාෂිනී ගැන තමයි ওই විදිහට කතා කළේ. අපි තවත් ලිපියකට අවස්ථාව ලබා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා. අනුෂා ගමගේ අනුෂා ගම විදිහට සඳහන් කරලා තියෙන මිනුවන්ගොඩ අනුෂාගේ උපන්දිනය 1984 අගෝස්තු මාසේ 8 වෙනිදා. 1984 අගෝස්තු මාසේ 8 වෙනිදා පෙරවරු 9:30 8:08 පෙරවරු 9:32ට ඇගේ විවාහය සම්බන්ධයෙන් තමයි ඇයට දැනගන්න අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. අපි ආරාධනා කරනවා ඔබට 2444555 2444555න් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඔබේ අනාගතය ගැන දැන කියා ගන්න කතා බහ කරන්න අපි සූදානම්. ඔව්. උපත තුලම හත්වෙනි අධිපතියා බලවත්ව හතරවැන්නේ යෙදීම හේතු කොටගෙන උසස් විවාහයක් වෙන්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රකියාව තුල තානාන්තර තුල චරිතය තුල උසස් පුද්ගලෙක් වෙන්න තියෙනවා උසස් පුද්ගලෙක් ලැබෙන්න තියෙනවා ආගම දහම තුල નિවැරදිව ඉන්න පුද්ගලෙක් හොඳ අර ඉංග්‍රීසියෙන් කියන common sense එකක් රටේ ලෝකය ගැන හොඳින් දන්න කෙනෙක් ඔබට ලැබෙන්න තියෙනවා මේක ඉතා හොඳයි නමුත් ගුරු චන්ද්‍ර යෝගය හතරවැන්නේ යෙදීම හේතු කොටගෙන හතරවැනි රාශිය කියන්නේ gedara ඔබගේ හිත හරි වේගවත් ක්‍රියාත්මක වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඔබට හරි ඉක්මනින් gedara වැඩ කටයුතු වල එකලාශයක් දකින්න ඕන කරන හරි වේගවත් ගමනක් තියෙනවා. අන්නේ වේගවත් ගමන ඔබට පාලනය කරගන්න බැරි වියොත් ඔබ gedara ජීවිතය තුළ යම්කිසි අසාර්ථක තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. මොකද මේ ග්‍රහ යෝගය වේගවත් වැඩි. එහෙම අනිවාර්යෙන් වෙනවා කියලාද කියන්නේ නැත්නම් ඒක පුළුවන් කියලා. සුභාවින් එක එන්න ඕනේ අනිවාර්යෙන්. ඒ හැමදේම බලාපොරොත්තු වෙන අරකට උන මේකට උන මේකට උන කියන ගතිය ඇති වෙන්න ඕනේ. තේනව නේද? අන්න මේ කියන தත්ත්වය හොඳට පාලනය කරගත්තොත් වචනේ පරිසමාර්ථ අර්ථෙම්ම හොඳ විවාහයක් සිද්ධ වෙන්න තියෙනවා. නමුත් සෙනසුරු කියන ග්‍රහයා දෙවැනි රාශියේ හිටපුවාම මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සෙනසුරු ඉන්නේ මේ උච්චක්ෂේත්‍ර බලයකින්. හැබැයි නවාංශකේ මේන නවාංශකේ වෙනවා. එහෙමනම් පෙර ආත්ම අකුසලයක් ඔබට මේ ගැන පෙහෙම පෙන්නනවා මෙන්න මේ වගේ හරි ප්‍රීතියෙන් උද්‍යෝගයෙන් මම විවාහ ජීවිතේ ගත කරන්න උත්සාහ කරනවා සෑම බලාපොරොත්තුවක්ම අවසානයට ඇවිල්ලා කඩා වැටෙන්න පුළුවන් ඒ තුල මගේ දුවට හිතෙන්න පුළුවන් මං හරි අවාසනාවන්තයි කියලා අන්න එතනදී සෙනසුරු කියනවා ඔයාට උසස් විවාහයක් තියෙනවා නමුත් පෙර ආත්ම අකුසලයක් තියෙනවා විවාහ ජීවිතය තුල ඔබට සතුටින් ගත කරන්න බැරි මනසින් කඩා වැටෙන එහෙනම් මොකද මේ කියන්නේ බලන්න දැන් ඕක අපි එකපාර දෛවඥෙන් දැක්ක ගමන් කියනවා ලස්සන විවාහයක් කියලා. නමුත් සෙනසුරු දෙවෙනි ගෙදර ඉඳලා පෙන්වනවා අවසනාවන්ත ගතියක්. ඒ නිසා හොඳට කේන්දර බලලා විවාහයටපත් වෙන්න ඕනේ. හරි. එහෙමනම් ඔන්න අනුෂා ගැනත් අපි කතා කළා. දුරකථනයෙන් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉනවා ශාමලි. සුබ දාසනක් ඔබට. සුබ දාසනක්. ශාමලි ගම් පළාත කොහෙද?
මම ගාලෙන් කතා කරන්නේ. හරි ගාලෙන් ශාමලි දැන් ඔයාගෙනද දැනගන්න අවශ්‍ය වෙන්නේ. නෑ මගේ පුතාගේ කේන්දරේ බලව ගන්න ඕන. අනිවාර්යෙන් අපි අවස්ථාව දෙනවා. පුතාගේ පන්දිණේ කියනකො මුලින්ම 2011 උපන් වෙලාව පෙරවරු 11යි 7 පෙරවරු 11යි 48 ගාල්ලේ දීපුදුනේ අම්මේ ඔව් ගාලේ මහමෝදර හරි පුතාගේ මම යාගේ දැනට මේ අප්පල තියන නාගතේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න හරි අපි කතා කරන්න සූදානම් ඔව් උපතින්ම වාසනාවන්ත භාවයක් තියෙන උසස් අධ්‍යාපනයක් ලැබීමේ භාග්‍යයක් තියෙනවා. ඔව්. හරි. ධනාත්මකව සිළු දේවල් මට සිද්ධ වෙන්න ඕන කියලා හිතන කෙනෙක්. හ්ම්. එතකොට අධ්‍යාපනය ගත්තොත් උපත තුල හොඳ අධ්‍යාපනයක් ලැබීමේ භාග්‍යයක් තියෙනවා. එකම එක තියෙන්නේ අවුරුදු 16යි 18යි ඇතුළත නිතරම අම්මගේ මඟ පෙන්වීම ධනාත්මක තල්ලුවක් දුන්නොත් අම්මේ මේ දරුවට පළවෙනි අවස්ථාවදම විශ්වවිද්‍යාලයට යෑමේ භාග්‍යයක් තියෙනවා. හද හරි වාසනාවන්ත දවසක් මම මේ දරුවට දකින්නවා ප්‍රබල වෛද්‍ය යෝගයක් තියෙන කෙනෙක් හැටියට හැබැයි මේ දරුවට ඉක්මනින්ම තරහ යනවා එතකොට අම්මා කියපු ප්‍රශ්නේ මං දෙනවා මෙයාට උපතින්ම තියෙනවා සුදු අම්මේ ලේවල දෝෂයක් ඇති වෙන පිහිටීමක් ඒ තරහ යන ගතිය නිසා ඒක හුඟක් වෙලාවට මුත්‍රාශය වකුගඩු කොන්ද කියන පැත්තට බලපානවා වැඩි ඒත් එක්කම දකුණු කකුලේ කෙන්ඩ පැත්තට උගුරට සෙම ගතියක් එන ගතියක් හරි ගාන අනේ ඒ වගේ ගතියක් ඒත් එක්කම පපුවේ උඩ කොටසට ඒ කියන්නේ උරහිස් අත් කියන පැතිවලට ඒ පැතිවලට රෝග තත්තාවොත් අම්මා අනිවාර්යෙන් පරිසම් වෙන්න ඕනේ ඒතර උපත තුලම අර පෙර ප්‍රාණඝාත අකුසලයක් අනිවාර්යෙන්ම පෙන්නනවා ඒ නිසා සුදු අම්මේ මේ දරුවා වෙනුවෙන් අම්මට පුළුවන් නම් එක දිගට මාස 9ක බෝධි පූජාවක් තියලා මරණීයට කැපෙච්ච ගවයෙක් නිදහස් කරලා ශ්‍රී මහා බෝධියට මේ දරුවව අවුරුදු 7 මාරක් විතර වෙනකම් බාර කරලා ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණොත් මේ අපල වලට කිසිම කරදරයක් මේ දරුවට කරන්න බෑ. අමර තව තියෙනවද මොනවා හරි අහන්න. හොඳයි අපි මං හිතන්නේ මේ දුරගැතනේ සඳහන් කළා මේ අපි තව දුරටත් අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරමු 2444555 2444556 අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා ඔබට ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂාවටයි මේ කාල වේලාව වෙන් කළා තියෙන අපි විරාමයක් ලබාගෙන නැවතත් සම්බන්ධ වෙමු අඟහරුවාදා දවසේ විඳිනේ උදාසනත් එක්කයි අපි රැඳෙන්නේ අපි ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂාවට තමයි මේ කාල වේලාව වෙන් කළා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්සරහ කාලයේදී ඉදිරියේදී අපිට මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද ගැටලු ඇති වෙයිද අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විවාහය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් රැකියාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන් එකිනෙකට එක එක ප්‍රශ්නනේ හැබැයි ප්‍රශ්න ඇති වෙන්නේ කලින් අපි දැන කියාගත්තොත් අපිට ඒ දේවල් මගහරව ගන්න පුළුවන්කමක් තියෙනවා ඒකට තමයි මේ කාල වේලාව වෙන් කරගෙන තියෙන්නේ ඒකට තමයි ලක්ෂේනා නායක මහත්මයා ඇවිල්ලා ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂාව සිද්ධ කරන්න අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට මතක් කරන ගමන් ලිපියකට අවස්ථාව ලබා දෙන සූදානම් ලක්මිනී බණ්ඩාර ගැනයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඇගේ උපන් දිනයේ විදිහට සඳහන් වෙන්නේ ලක්ෂ් මහත්මයා 1981 දෙවැනි මාසේ 10 වෙනිදා. 81 පෙබරවාරි 10 පෙරවරු 11:42ට. ඔව්. ඇගේ අනාගතය සහ මේ කාල සීමාව කොයි ආකාරයෙන්ද ගත වෙන්නේ කියන එක. දැන් උපතින්ම මේෂ ලක්ණෙන් ඉපදුණු නිසා මෙයාට ලක්ණේ රාශිකයක් යනවා. උතර ඒරාස් චන්ද්‍රයත් ලක්ණේ නිසා ඒරාස්ටක දෙකක් කරදර දෙකක් එකපාර එන වෙලාවක්. එක පැත්තකින් හොඳයි මේක එකපාරම ගෙවෙනවනේ කියලා. හැබැයි මේ අවුරුදු දෙකමාරට ශක්තිමත්ව මුහුණ දෙන්න උනා. ඇයි මම මේ කියන්නේ? උපතින්ම සෙනසුරු 6 වෙන්නේ නිසා නිතරම ජීවිතයට බාධක ඇති කරන්න පුළුවන්. ලෙඩ රෝග ඇති කරන්න පුළුවන්. බාධකයක් කියන්නේ ලෙඩ රෝග වගේ. උපතින්ම මෙයාට තියෙනවා කල්පනා කරන ගතියක්. ඒ හුඟක් කල්පනා කරන්නේ තමාගේ විවාහ ජීවිතය ගැන. හරි දහ ගෘහ ජීවිතය ගැන. උපතින්ම මෙයා කිසි කෙනෙකුට කරදර නොකර ජීවත් වෙන හදන කෙනෙක්. ඒ නිසා අනිත්‍යගේ සපෝට් එකක් මෙයාට අනිවාර්යයෙන්ම තියෙනවා. හරි? නමුත් තමා හිතන පතන දේවල් වල සඵලභාවය අඩු වෙන නිසා දුකක් ඇති වෙනවා. විශේෂයෙන්ම මෙයා මේ කාලෙදී දැන් මෙයාට මේ කාලෙදී ඇති වෙන්න තියෙනවා. කෙලින්ම මූණට දෝෂ ආරෝපණ. කිසි ඇගයීමක් කරන්න අනිත්‍යය. ඒතකොට එයා මානසින් බිමට වැටෙන්න තියෙනවා. ඒ නිසා පෞලිය අය දැනගන්න ඕන නිතරම මෙයාව අගය කිරීමට පත් කරන්න. මොකද අකුසලයේ gedara aye දැනගත්තොත් කවදාවත් ඒක කරන්නේ නැහෙනි. දැන් මනසේ කියන්නේ තමා නොකරන වැරදි වලට අහිමි ආව නම් විදිහින් සිද්ධ වෙන්න පුළුවන්. උත්සාහය ධර්මයට ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. තමාට බොහොම හිතවත් අය නොදැක්ක වගේ යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය දැන්ට රැකියාවක ඉන්නවනම් රැකියාව තුල කරදර තත් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම ඌණ දෙන්න ඕනේ කුසලයක් වර්ධනය කරගෙන. ඒ කුසලයේ වර්ධනය කරන්නේ නම්
किसी ओनम के नकु लोभ दोष मोह नैति ही सावकाश एक मोहतक किन्न पुलवान ना अन्न कुसल एक कती बिना आप इट ओके कपार कराने बैनी एक तमा आप इक्यने बोधि पूजा वक गेदरे तुंसूत्र एक ला बुद्धन वंदी ना परिसर या हम दाम ऐसी कर गाने एक वनी तत्व अतुला मैं और रूद देखा हमारा मैं आरे जायक ग्रहणे कराने पुलवा කුසල කර්මයන් මග හරවගන්න කුසල කර්මයන් නිතර නිතර සිද්ධ කරන්න කියලා තමයි කියන්නේ. ඒක බොහෝ දෙනෙක් එක්කෙනෙක් විතර නෙමෙයි හැම දිනෙකටම වැදගත් වෙනවා. දුරකතනෙන් කනිෂ්කා අපිත් එක්ක ඉන්න. සුබ දාසනක් කනිෂ්කා. සුබ දාසනක්. කනිෂ්කා කොහෙද ගම්පලාත? මම කැකිරාවේ. කැකිරාවෙන්. කනිෂ්කාගේ ජන්ම පත්‍රයෙන් දැන් බලන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔව් මගේ ජන්ම පත්‍රය. හරි කනිෂ්කා කියන්නකෝ අපිට ඔයාගේ උපන් දිනය. මම 1992 6 වෙනි මාසේ 2 अध्यापन विवाह जीवित දුවේ මට කියන්නකෝ වාට ගේ ඇතුළේදී හරියට තරහ යනවනේ ඔව් ඒක පුතේ විවාහ ජීවිතයට බලපානවා දෙවෙනි කොටුවට බලපානවා ඒ නිසා මගේ දුව අදයි දා මේක පෙර ආත්ම අකුසලයක ඔයා සිය මවට තමාට හොදට මුදල් තියෙද්දී මවගේ දුක සැප වලට මුදල් වේදන් නොකරපු අකුසලයක් මේ ආත්මය තුල ඇවිල්ලා ඒක විවාහ ජීවිතයට තදින් බලපානවා ඔයාගේ ආර්ථික තත්ත්වයටත් බලපානවා ඒ නිසා ඔයා හොඳ ඉවසීමකින් වැඩ කටයුතු කරනවා අනිත් කෙනා කොච්චර බැන්නත් ඔයා නිශ්ශබ්ද වෙන්න ඕනේ මොකද ඔයාට තරහ යන්න අකුසලයේ වැඩි වෙලා අකුසල් පැත්ත වැඩි කරගත්තොත් දුක කනස්සල්ල තියෙනවා මොකද ඔයාට දැන් මේ යන කාලෙදි ඒ රාෂ්ටකයක් තියෙනවා ඔයා හරි සංවේදීනේ ඉක්මනින් දුකටපත් වෙනවා නේද හිතපු ගමන් මට තිබහයි කිව්වට වතුර එකක් දෙන්නත් කවුරුත් නැති වෙන වෙලාවල් තියෙනවානේ මේ දුවේ තරහ නැතු එක දෙයක් කියනවද එක වෙලාවකට හිතනවාද ඔය ඔක්කොම අතරලා දාලා ගිහලා භාවනාව කරන්න හිටෙනා හොඳයි කියලා ඒ මං එහෙම කිව්වේ වා සංවේදී වැඩි එහෙමනම් මම මේ දෙන දේ තමයි සුවහන් පුරුෂයාට මොකද මෙයාට මේ චුට්ටක් ඇති ඇහැට කඳුලක් වෙන කෙනෙක් එතකොට පෙර ආත්ම අකුසල් මේ කාලය තුල ජනවාරියෙන් බලපානවා ඒ බලපාන්නේ හුඟක් වෙලාවට දරුවෝ පිළිබඳව මම බලාපොරොත්තු වෙන ලෙන්ගතුකම සෙනෙහෙමන්තකම තව කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ හිටපු ගමන් මම මොන හරි කරන්න ගියොත් බාධාවක් ඇති වෙන ගති තියෙන්න පුළුවන් හරි ඒ නිසා දුවේ ඔයා අනිවාර්යයෙන්ම 2017 වෙනකන් හොඳ බෝධි පූජා කරලා අපි වෙලාව බලලා ඇගේ අනාගතත්වය ගැන කතා කරමු. කැකිරාවේ කනිෂ්කා ගැනයි කියන්නේ. මොකද 2017 2017 වෙනකන් මෙයාට ඒ රාෂ්ටකයක් තියෙනවා. මේ ඒ රාෂ්ටකෙදී සෙනසුරුගේ බලවත්කම අඩුවීම හේතු කොටගෙන හිතට හරි දුකක් ඇති වෙනවා. මම බලාපොරොත්තු වෙන මිත්‍රශීලී බව කාගින්වත් ලැබෙන්නේ නැහැ. මම මොන හරි දෙයක් නැති වෙලා ගෙදර හොයනවා කිසි කෙනෙක් ඉන්නේ නැහැ මට උදව් කරන්න. දැන් මේ අකුසලයේ තියෙන නිසා. බලනකොට ලක්ෂ් මහත්මයා සංවේදී වෙන්නත් ඕන ඕනාට වැඩිය සංවේදී වුණාම හරි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ. ඒ සංවේදී වුණාම ඉබේටම අකුසල් කරගන්න බවට පත් වෙනවා. ඒ දුක තදින් කල්පනා කරන ගතියක් මෙයාගේ තියෙනවනේ. ඒ නිසා මම දෙන හොඳ අවවාදය තමයි අනවශ්‍ය ඔලුව කැක්කුම් ඒකම ගැස්ට්‍රික් වගේ දේවල් මේ කාලය තුලදී මගේ දුවට ඇති වෙන්න තියෙනවා ඒ නිසා හැමදාම වාට පුළුවන් නම් එක දිගට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් නමුත් එක දිගට මාස 12ක් වගේ ළඟම තියෙන බෝධියට ගිහිල්ලා හැමදාම බෝධි පූජාවක් කරන්න පුළුවන් වුණොත් මතක තියන්න බෝධියක් වගේ තැනකට ඔයත් එක්ක පෙර ආත්මවල එකට ඉඳලා දිව්‍ය ලෝකයේ ගිය ඥාතින් මිත්‍රයන් එනවා එතකොට ඔයා බුද්ධ ශක්තිය තුල කුසල් කරන කෙනෙක් නිසා ඒ කුසල් දෙවියන්ට අනුමෝදන් කරන නිසා ඔයාට මග පෙන්වීමක් ලැබෙන්න පුළුවන් තාරියක්. ඒ නිසා මේ කාලය තුල බෝධි පූජා ක්‍රමයක් තුල මම මේ කියන අකුසලමය අනිවාර්යම යටපත් කරගන්න ඕනේ. හරි බෝධි පූජාවක් කරන්න ඕන. අපි මේ වින්දනේ උදාසනත් එක්ක රැඳෙන ඔබට මම හිතන්නේ නිවැරදි විදිහට බෝධි පූජාවක් කොහොමද කරගන්නේ කියලා මීට සති කිහිපයකට කලින් පූජා විශේෂාංගය තුලින් අපි අරගෙන ආව ගෙනාව. ඉතින් කොයි විදිහට මේ දේවල් කරන්න ඕනි කියලා මම හිතන්නේ මේ දේවල් ගැන ඔබ දැනුවත් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔව් මම බඩ විනාඩි දෙන්න. විවාහ ජීවිතය ටික පොඩ්ඩක් ඇහුවනේ. ඒ විවාහ ජීවිතය දිදුවේ ඔයාගේ පෙර ආත්මේ තියෙනවා නිතරම ඔයා මොන හරි කරන්න ගියොත් නෑ ඕක ඔහම නෙමෙයි. මෙහෙමයි කරෙන්න ඕනේ කියලා පොඩි මතයක් මහත්යා ගේන්න. ඒකට මම මේ මහත්තර දෙන අවවාදය තමයි දැන් මේ දුව ඒ වගේ දෙයක් කිව්වොත් එකපාරට විරුද්ධ වෙන්න එපා. හරි අපි යොග කරමු. ඒ ක්‍රියාදාමය තුල යම්කිසි වරදක් දැක්කොත් ආදරෙන් කියලා දෙන්න.
හස්බන්ඩ් දෙයි කියන්නේ අප්පුට මම කියන්නේ අහගෙන ඉන්නවා නම් හොඳයි අහගෙන ඉන්නවා නම් හොඳයි හරි ඔන්න කනිෂ්කාගේ මහත්යටත් පුංචි අවවාදයක් දුන්න දැන් අපි අද දවසේ පූජා විශේෂාංගෙන් දැන් මම කලින් කිව්වේ බෝධි පූජාවක් කොයි ආකාරයෙන්ද කරගන්නේ කියන එක අපි පූජා විශේෂාංගෙන් කලින් සතිගයකට කලින් ඔබ වෙනුවෙන් ගෙනාව අද දවසේදී මේ නවග්‍රහ අපලවලට පිළියමක් විදිහට නවග්‍රහ ශාන්තියක් එහෙම නැත්නම් නවග්‍රහ අපලවලට කොහොමද පූජාවක් කරගන්නේ කියන කාරණාව පූජා විශේෂාංගය තුල අපි ඔබ වෙනුවෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා එනිසා රැඳෙන්න කියලා ආරාධනා කරනවා විඳින උදෑසනත් එක්ක ඒ විදිහටම වත්සලා නිෂාදි ගැනත් අපි කතා කරමු ලක්ෂ්මහත් වත්සලාගේ උපන් දිනේ 1987 8 වෙනි මාසේ 19 වෙනිදා අලුයම 1:10ට 87 අගෝස්තු 19 අලුයම 1:10ට 87 අගෝස්තු 19 අලුයම 1:10ට උපදුණු වත්සලා නිෂාදි ගැනයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. වත්සලා මොනවද අහන්නේ? වත්සලාට දැනගන්න ඕනේ තින් පෞල් ජීවිතය. ඒ විවාහකයිලු අම්මා කෙනෙක් වෙන්න මේ දවස්වල සූදානම් වෙමින් ඉන්නවා කියලා තිනා. ඒ ඉදිරි කාලේ කොයි වගේද කියලා තමයි ඇයට දැනගන්න ඕනේ. වත්සලා උපතින්ම හරි ඉක්මනින් රැවටෙන කෙනෙක්. හිත උණු වෙනවා වැඩි. හැබැයි එක වෙලාවකට පොඩි එකා වගේ දෙයක් ඕන වුණොත් ඒක මත්තෙම එල්ලෙන ගතියකුත් තියෙනවා. දැන් විවාහයටපත් වෙලානේ. ඒ නිසා පොඩි එකෙක් වගේ හැසිරෙන්න නම් බෑ. එතකොට අපි ඊළඟ ආපු ප්‍රශ්නේ මොකද්ද? ඇගේ ඒ විවාහ ජීවිතය සහ ඇගේ මේ මවක් වෙන්න සූදානමින්ලු ඉන්නේ මේ දවස්වල. ඉතින් ඇගේ ඉදිරි කාලේ කොයි වගේද කියලා තමයි ඇයට දැනගන්න අවශ්‍යයි කියලා සඳහන් කළා. හැබැයි උපත තුලම වාසනාවන්ත බවක් තියෙනවා. විශේෂයෙන්ම චන්ද්‍රයා උච්ච ක්ෂේත්‍ර භවයකින් ඉන්න හේතුව මුල් කරගෙන මෙයාට උපත තුලම හොඳ දරුවන් ලැබීමේ වාසනාවක් වාසනාවක් තියෙනවා. කේතු පස් වෙන්නේ හිටියට චන්ද්‍රයාගේ නවාංශකයක් එතෙන්ට ග්‍රහණය වීම හේතු කොටගෙන යම්කිසි උද්දීපනයක් එතන ඇති කරනවා. විශේෂයෙන්ම අර gedara ජීවිතය තුළ මෙයාගේ හරි තද ගතියක් තියෙනවා. කියන්නේ මෙයාට ඕන විදිහට තමයි අනිත් අය ඔක්කොම ඉන්න ඕනේ. හරි? එහෙම නොහිටියොත් මෙයා රණ්ඩුවක් ඇති කරගන්න පිහිටීමක් තියෙනවා. මම කියන්නේ gedarakata අම්ම කෙනෙක් වෙන්න ඕනේ ඒ gedara ඉන්න කාන්තාව. gedara බුදුන් කියන්නේ අම්මට. ඒතර අම්මර තරහ ගියොත් ඔය වැඩේ කරන්න බෑනේ. බෑනේ. ඒ නිසා ඉවසීම හොඳට ප්‍රගුණ කරගන්න ඕන විශේෂයෙන් මේ කාලේදී. උපතින්ම මම එහෙම කියන්න හේතුවක් උනේ පස්වෙන්න අධිපතියා ගිහිල්ලා මේ ග්‍රහයෝගේ එකතු වෙනවා. එහෙමනම් අර විවාහවලදී නිතරම බුද්ධ ශක්ති ආශිර්වාදය අර අඟුලිමාල පිරිත ඒ වගේ දේවල් කියෝ ගන්න ඕනි. හේතුව සමහර වෙලාවට අර තවත් මට්ටු කරන්න බැරි දරුවෙක් වෙනවට වැඩිය යව දේව දරුවෙක් බවට පත් කරගන්න දැන් ඉදම්ම ලක ලෑස්තු වුණොත් හොඳයි කියලා තමයි මං හිතන්නේ. හැබැයි මේ කාලෙදී ඒ රාෂ්ට්‍රකයක් ඒ වගේ දේවල් මුකුත් කරදර නම් මම දකින්නේ නැහැ. උපත තුල මේ යන කාල සීමාව තුල දැන් යන්නේ ගුරු මාදසය බුදු අන්න බලන්න. පස්සෙන්න අධිපතියාගෙන්ම වාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේක හොඳ වාසනාවන්ත පිළිහිටීමක්. දැන් පස්සෙන්න අධිපතියනේ දරුවගෙන පෙන්නන්නේ. ඒතර මෙයාට යන්නේ ගුරු මාදසය බුදු අන්තර දසාව. ඒ නිසා ඔබට තවත් ධර්මයේ තුල හිටියොත් මේ එන දරුවා විශේෂයෙන්ම මේ ඉන්න ප්‍රදේශයේ තුල ඉගෙනීමක් මුල් කරගෙන ඉතා උසස් දරුවෙක් බවට පත් වෙන්න පුළුවන් විදියෙ අනාවැකියක් අද අපිට කියන්න පුළුවන්. අහමු ලෙස මේ මහදසාවය අන්තරදසාවයි එකතු වීම තුලත් ඒ තුල ඔබට දරුවෙක් ලැබීම තුලත් ඒ කියපු විදිහේ අහපත් පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඇයට. අපි මේ කුරුණෑගල පැත්තට යන්නේ. කාවින්ද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. සුබ දාසනක් ඔබට. සුබ දාසනක් කාවින්ද. කාවින්ද දුරකතනේ අපිත් එක්ක ඉන්නවද? හරි කාවින්ද අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න හැල ලක්ෂ්මත්. ඒ නිසා අපි වෙන කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න සූදානම්. ලිපියකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. WM දිලිනි දීප්තිකා. දිලිනි දීප්තිකාගේ අනාගතය ගැනයි කියන්නට සූදානම් වෙන්නේ. හොඳ රැකියාවක් ලැබෙයිද? විවාහය කොයි කාලෙ සිද්ධ වෙයිද? ඔන්න ප්‍රශ්න දෙක. මම උපන් අවුරුද්ද 1990 පස්වෙනි මාසේ 9 වෙනිදා. මැයි 9. 1990 මැයි 9. රාත්‍රී 11:55ට කොළඹ තමයි ඇයි ඉපදිලා කියලා සඳහන් කරලා තියෙන්නේ. දිලිනි දීප්තිකාට දැනගන්න අවශ්‍ය වෙන්නේ අර කියපු කාරණාව. හොඳ රැකියාවක් ලැබෙයිද කියලා අහනවා. එතකොට විවාහය කොයි කාලෙ සිද්ධ වෙයිද කියලා අහනවා. අපි කියමු නේද ලක්ෂ්මන්. ඔව් මේ උපත තුල අනිවාර්යයෙන්ම දිලිනි දුව වාට උසස් රැකියාවක් ලැබීමේ භාග්යයක් වාසනාවක් තියෙනවා. ඒකට හේතුව ලෙස මම දකින්නේ 10 වෙන්න අධිපතියා. ඔව්. 3 වෙන්නේ උච්ච ක්ෂේත්‍ර බලයකින් නවාංශයකදී සුවක්ෂේත්‍ර බලයකින් ඒ කියන්නේ 10 වෙනට අධිපති වීමෙන් ඉන්නවා. හැබැයි දුවේ හොඳට මතක තියාගන්න ඔයත් ඕනම රැකියාවකට ගියාම
පළවෙනි අවුරුදු එකහමාර ඇතුළතම හොඳට ප්‍රමෝෂන් අරන් යන කෙනෙක්. හැබැයි ඔයාට පෙරාත්ම අකුසලයක් තියෙනවා. අවුරුදු එකහමාරයි හතරයි ඇතුළත රැකියාව තුළ කලකිරීම ඇති කරලා එතනින් අයින් වෙන්න. මං කියන්නේ අයින් වෙන්න එපා. ඔයා එක දිගට හිටියොත් අවුරුදු හතරහමාරක ඉපස්සේ ඒ ස්ථානයේ ඉතාම උසස් තත්ත්වයකට යන්න පුළුවන්. විශේෂයෙන්ම චන්ද්‍රයාගේ දහවැන්නේ බලපෑමත් හේතු කොටගෙන අර පරිසරයට ආසන්න කරන ඒකම ස්වභාව ධර්මයක් එක්ක ළඟින් යන ඒත් එක්කම තරුණ තරුණියන් ලස්සන කරන අන්න ඒ වගේ ස්ථානවල වැඩ කරන්න පුළුවන් අනිත් එක අනිත් පැත්තෙන් ගත්තාම හොඳ වෙලෙන්දියක් ඕනම දෙයක් කතා බහ කරලා කෙනෙකුට විකිණීමේ හැකියාවක් මෙයාට අනිවාර්යයෙන්ම තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම වෘත්තීය මට්ටමත් තුල හරි සාධාරණව සත්‍ය ලෙස ආයතනට හරි ලෙංගතුව වැඩ කරන කෙනෙක් ඒ නිසා අනිවාර්යයෙන්ම වෘත්තීය මට්ටත්වලින් දියුණුවක් ඇති වෙන්නම ඕනේ හරි එහෙනම් ඔන්න දිලිනි ගැන තමයි අද දවසේ අපි අවසානයෙන් කතා කළේ අපිට ලැබුණු කාල වේලාව අවසන්යි ලක්ෂ් මහත්මයා ඒ නිසා ඉතින් අදට අපි ඔබ ගැන කතා කරලා ඉවරයි හැබැයි ඉදිරියට සතියේ මේ විදිහටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඔබ අනාගතය ඔබ ඉදිරි කාලේ කොයි ආකාරයෙන් ගත වේවිද කියලා අපි කතා කරමු ඉදිරි අඟහරුවාද දවසේ මේ විදිහට ලක්ෂ් මහත්මයාට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයුබෝවන් කියලා සමු දෙනවා යතරවාරි මම ඔබට කලින් කිව්වා අපි පූජා විශේෂාංගයෙන් අද දවසේ ඔබ වෙනුවෙන් ගෙන එන සූදානම් වෙන්නේ නවග්‍රහ අපලවලට කොයි ආකාරයෙන්ද පූජාවක් කරන්නේ Hindu කෝවිලකදී ඒ පූජා प्रधान ग्रहैन नमदेनेक पिलिबंदव ज्योतिषेदि अपि नितर कथा करनु अपे अपल करदर हेमत् नेत्तं अपे दिवुनुव वासनाव हेमदेम पालने करन्ने मेन्न मे नवग्रहैन मे नवग्रहैन සඳහා පවත්වන විශේෂිත පූජාවක් තමයි නවග්‍රහ පූජාව. නවග්‍රහ පූජාවක් නිවැරදිව Hindu කෝවිලක පවත්වන්නේ කොහොමද කියලා අපි අද එකී පූජාවට සහභාගී වෙමින් ඔබට දැర్శණය වෙන්න සලස්වනවා. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු සහ කේතු මෙකී ග්‍රහයින් ඔබේ ජන්ම පත්‍රයට හැමත් නැත්තම් ඔබේ ජීවිතයට කොහොමද බලපෑම් ඇති කරන්නේ ඒ බලපෑම් අපල කාලවලදී මොන විදියටද ඔයාදී බොහොමයක් ප්‍රශ්න ගැටලු निराකරණය කර ගැනීම සඳහා උසස් ලෙස පවත්වනු ලබන මෙම නවග්‍රහ පූජාවකදී අපි මොන මොන ග්‍රහයින්ටද පුද පූජා පවත්වන්නේ කියන එකයි ඔබ මේ නවග්‍රහ වලල්ල වටා අද දැන් මේ මොහොතේ දකින්නේ මේකේ ග්‍රහයින් සඳහා පුද පූජා පැවැත්වීමේදී සම්ප්‍රදායක් තියෙනවා. එකී සම්ප්‍රදාය තමයි මුලින්ම අත් දෝවණය කර ගැනීම. අත් පිරිසිදු ජලයෙන් ශුද්ධ ජලයෙන් අත් දෝවණය කර ගැනීමෙන් පස්සේ නවග්‍රහයන්ට පුද පූජා පවත්වන්න යොදා ගන්නා පිරිසිදු මල් පෙති. අපේ අතට අරගෙන අපි නවග්‍රහයන්ට වන්දනා කරලා විශේෂිත ප්‍රාර්ථනයක් පවත්වනවා. ඒ ප්‍රාර්ථනේ හදේ පෙරදරි කරගෙන තමයි එකී මල් නවග්‍රහයන් වෙතට ස්තෝත්‍ර කියමින් ග්‍රහ ස්තෝත්‍ර කියමින් पूजा किरीम सिदु करन्नी मे विशेषेन्म स्वामीवरेक हेमत् नेत्तं Hindu पूजकवरेक अतिन सिदु वेद्दी एकी पूजावट अप नियोजने वन बव अप सहभागी वन बव हंगवन्न तमाई गोक्कोल वलिन गोतपु मुद्दा पूजावट सहभागी वन केनागे अते पलंदवन्नी ඒ පළඳවීම තුල අපිත් පූජාවට අනුගත වන බව එකී පූජාව අප වෙනුවෙන් පවත්වන බව සංකේතවත් කරනවා बलम विद्या बलम देव बलम दरेवां देहं रक्षामि मान संवाचिकं भावं नान्यपन मान संवाचिकं भावं सर्वनो समुभाजनं कन्देंगेन प्रार्थना करामि शुक्ला मृदरं विष्णुं ससिवर्णं सदुर्भुजं सन्नवदरं ध्यायेत् सर्वज्ञं देवो स्वामिने नमं शिवः संभूराज्ञाद्य ब्रह्मणा द्विजे प्रार्थि स्वेद वराह कल्पे वैव स्वराय मन्मन्त्रे अष्टाविं सदिरमे तत्र कलियुगे प्रथमे वादि जम्बूद्वीपे भारतवर्षे वृदखंडे करिष्यामः अग्रं परिपूर्णं कृतसिद्ध्यर्थं प्रक्षाल्य आचार्यं त्वामणीमहे ओं तत्सरे आचार्यं त्वामणीमहे ओं तत्सरे ओं सूर्यासनाय नमः ओं सूर्यमूर्तिने नमः सूर्याय इन्न मे विद्यट नवग्रह पूजाव अवसानेदी दल्वन लद कपुरु दुमिन नवग्रहैंट नवतत् पूजा पवित्वीम सिदुकरनो Hindu पूजकवरयातिन मे विदियट कपुरुदुम अल्लला नवग्रहैंट नवत पुद पूजा पवत्वल अवसानेदी अपित अपे दयात एम कपुरु आलोकेन हेमत् नेत्तम एम कपुरु दुमिन दोवने करगेन अपे प्रार्थना बलापुरोत्तु नवतत् सिहिपत् करनो अपट तियन अपल करदर बाधक अडुवेन्न
දියුණුවට තියෙන බාධා ඉවත් වන්න ලෙඩ රෝග අසනීප දුරු වන්න ඒ වගේම ජයග්‍රහණ උදා වන්න කියලා. ඔන්න ඔය අතරේ අපේ බෞද්ධ ක්‍රමයට අපි අප විසින් කරගත් සියලු පින් නවග්‍රහයින්ටත් අනුමෝදම් කරලා නවග්‍රහයින්ගේ දිව්‍යමය ජීවිත සැපවත් වන්න සුවපත් වන්න කියලා ප්‍රාර්ථනා කරලා ඒ නවග්‍රහයින්ගෙන් නැවත වතාවක් අපට ආශිර්වාදය ලබා ගැනීම සිදු කරනවා.